මම හිතන්නේ තමුන්නාන්සේලා කල්පනා කරයි වසන්ත සේනානායක මන්ත්‍රීතුමා නැත්තං ඇමතුමා අද අපිත් සමග එකතු වෙලා ඉන්නවා. ඒ වගේම හිතන්න පුළුවන් කීප සැරයක් එහෙට මෙහෙට ගියාද කියලා. හැබැයි තමුන්නාන්සේලාට කියන්න ඕනේ, ගියවර පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවෙත් එතුමා අපි සමග එකතු වෙන්න, ඒ වගේම ඇෆිඩවිට් එකක් දීලා අවසන් කරලා තිබුණේ. ඊට පස්සේ නමුත් මෙතුමාට ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පැත්තෙනුත්, ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙනුත් පුදුම පීඩනයක් මෙතුමාට දුන්නා. මෙතුමාට නැවත ඒගොල්ල සමග එකතු වෙන්න කියලා. ඇත්ත වශයෙන්ම එතුමාට ගෙදරවත් ඉන්න බැරි තැනකට පැමිණියා. ඊට පස්සේ අපේ පක්ෂයේ අපි කණ්ඩායම තීරණය කරනු ලැබුවා. රවි කරුණායම ඇත්තුමා අපි කණ්ඩායම තීරණය කරනු ලැබුවා. එතුමාට අපිට අවශ්‍ය වෙලාවේ ඡන්දය දෙනතෙක් එතුමාට ඒ පැත්තට වෙලා ඒ රැඳී සිටින්න කියලා. මොකද නැත්තම් අපිට පුළුවන්කමක් නැහැ. එතුමා විතරක් නෙමෙයි, තව මන්ත්‍රීවරු ගණනාවක් මේ තත්ත්වෙට මුහුණ දීලා ඉන්නවා. අද අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අදත් අපේ කණ්ඩායම් රැස්වීමේදී කිව්වා, විශේෂයෙන්ම ඇත්තට මේ මන්ත්‍රීවරයාගේ නම කියන්න හොඳ නැහැ, නමුත් ගෙදරට ලක්ෂ 2000ක් අරගෙන ඇවිල්ලා සල්ලිත් අරගෙන ඇවිල්ලා ඉතුරු එක අනිත් පැත්තට ඡන්දය ප්‍රකාශ කරයින් පස්සේ ඉතුරු ගාණ දෙනවා කියලා අද ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අපේ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කරා.